එහෙනම් සුබ දවසක් කියලා අද සිරු දෙනාම පිළිගන්නවා කොමඩි කේස්ආර් YouTube channel එකට. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ස්කිල් ටෙස්ට් එක සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් ගැන. ඉතින් ඔයාලා මේ දවස්වල සමාජ විද්‍යාව දකින්නවත් ඇති. ඉතින් ඔයාලට පුළුවන් මම මේ කියන දේවල් බොල්ද ඇත්තද නැද්ද කියලා බලා ගන්න පුළුවන් මගේ මේ වීඩියෝ වලට ගිහිල්ලා ඔයාලා පොඩ්ඩක් කමෙන්ට් සෙක්ෂන් එක බලන්න. ඉතින් මට මේ වෙනකොට මේ මැසේජ් එකන ප්‍රයිවට් එකෙන් මට මැසේජ් ගොඩක් එනවා. ඊට පස්සේ මේ විදිහට කමෙන්ට් දාලා මට මැසේජ් විශාල සංඛ්‍යාවක් එනවා මේ වෙනකොට මේ දවස්වල. මේ එන මැසේජ් ඔක්කොම පහේ ඉන්නේ මේ ස්කිල් ටෙස්ට් එකට සහභාගී වුණ අයගෙන් තමයි මේ මැසේජ් මට එන්නේ. හරිද? එනවා කියන්නේ සෑහෙන ප්‍රමාණයක් එනවා. ඉතින් මම ඒ හැම එකටම වෙලාව තියෙන විදිහට මම අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. ඉතින් මෙහෙම උත්තර දෙන්න බැරි හින්දා තමයි හැම එකටම මේ විදිහට මම වීඩියෝ එකක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට මේ එවලා තියෙන මැසේජ් ගැන මම ඔයාලට පොඩි පණිවිඩයක් මේ විදිහට දුන්නොත් එහෙම. ඉතින් ගොඩක් කට්ටිය මේ විදිහට මගෙන් අහලා තියෙනවා මේ වගේ ප්‍රශ්න. අයියා මම දැන් මේ ඉන්ටර්විව් එකට ගියා. ඉතින් ඉන්ටර්විව් එකට ගිහිල්ලා මම ඒකේ තිබ්බ චගිසෝගයක සුපිරියටම කරා. ඊට පස්සේ අර ඇහුව කම්පැනි ප්‍රශ්න වලින් මට තුනකට උත්තර දී ගන්න බැරි වුණා. සමහර කට්ටිය අහන මේ කියනවා මේ මං අයියා ඉන්ටර්විව් එකට ගියා මං චගිසෝගයක කියාගෙන යද්දි මේ මගදී හිර වුණා. ඉතින් එහර මට කියා ගන්න බැරි වුණා. සමහර කට්ටිය කිව්වා මේ චගිසෝගයකයි කම්පැනි ප්‍රශ්න වලට උත්තර දුන්නා. මට අර රූප ආශ්‍රිත ප්‍රශ්න වලට යම් යම් දේ තැන් වලදී මට උත්තර දී ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ෆිසිකල් ටෙස්ට් එක පැත්තට ගියොත් එහෙම ඒකෙත් මට නොයෙකුත් ප්‍රශ්න කට්ටිය ගොඩක් දාලා තියෙනවා. ඉතින් ෆිසිකල් ටෙස්ට් එකට ගියපු ගොඩක් කට්ටිය මගෙන් දාලා තිබ්බා අයියා මම කොන්ද ශක්තිය නම් කොහොම හරි ඇද්දා. අර 120ට වඩා ගන්නට මම ඇද්දා. නමුත් මට මේ අත් දෙකේ ශක්තිය මට හරියටව ඒක මේ කරගන්න බැරි වුණා. සමහර කට්ටිය කිව්වා ඒකේ අනිත් පැත්ත අත් දෙකේ ශක්තිය මට කරගන්න පුළුවන් වුණා කොන්ද ශක්තිය බැරි වුණා. වගේ නොයෙකුත් දේවල්. ඊට පස්සේ සමහර අය අර මම ඉතින් මම කොච්චර කියලා තියෙනවද කියලා ඔය කට්ටිය දන්නවා. මේ උසබර ඒ වගේ මට නොයෙකුත් ප්‍රශ්න අහලා තියෙනවා. ඊට පස්සේ අපි අර ඇක්ටිවිටීස් තුන ගන්න පැත්තට ගියොත් එහෙම මේ වගේ ප්‍රශ්න මට ගොඩක් දාලා තිබ්බා. අයියා මම මේ බෝල්ට් ඇන් නට් එක වෙලාවට කලින් මම ටග් ගාලා ඉවරයක් කරා. අන්තිමේදී බලද්දි අර දීලා තියෙන ටයිප් එකට නෙවෙයි මම දාලා තියෙන්නේ මේ බෝල්ට් ඇන් නට් එක. ඉතින් අයියා ඒක ප්‍රශ්නයක් වෙයිද? ඊට පස්සේ මේ කට්ටිය තිබ්බා අයියා මම ෂිප් බිල්ඩින් කරපු එකනේ. එයා කියලා තිබ්බා අයියා මම අර මේ ප්ලාස්ටික් තයි දෙක මැදලා දාන්න නැතුව එකක් අයිනට දැම්මා. ඊට පස්සේ වෙලාව ඉවර වෙන කලින් මම නැවත වතාවක් ඒක ගලවලා මේ මම අර හරි විදිහට මේක මම සෙට් කරා. නමුත් විභාග පරීක්ෂකවරයා මේක දැක්ක කිව්වා කියලා මට මේ මැසේජ් දාලා තිබ්බා. ඒ වගේ නොයෙකුත් දේවල් මට මේ කියලා තිනවා. අයියා මේ පින් බෝඩ් එක මට දාගන්න බැරි වුණා. දෙකක් දාගන්න බැරි වුණා. තුනක් දාගන්න බැරි වුණා. ඊට පස්සේ අපි අනිත් දේවල් ගත්තා තේවත් එහෙමයි. හරි නොයෙකුත් තැන්වල එක එක්කෙනාගේ යම් යම් අතපසු වීම් අඩුපාඩු වීම් වෙලා තිබෙනවා. ඉතින් දැන් මට මේ සෑහෙන මැසේජ් ගොඩක් ඇවිල්ලා තිනවා. මම හිතනවා මෙහෙම අතපසු වීම් වෙන්න හේතුව මේ කට්ටිය මේ ස්කිල් ටෙස්ට් එකට බය වෙලා තමයි මෙතෙන්ට යන්නේ ඇත්තේ. ඉතින් ගොඩක් කට්ටිය දැන් ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒකින්ද තමයි මට මේ වගේ විශාල සංඛ්‍යාවක් මේ විදිහට මැසේජ් මෙහෙම දාලා අහන්නේ. මේක ප්‍රශ්නයක් වෙයිද කියලා. ඉතින් මම දන්නවා දැන් ඔය කට්ටිය ඉන්න තත්ත්වය. දැන් ඔය කට්ටිය කට් ඔෆ් මාක් එක දාද්දි දැන් බයෙන් තමයි ඉන්නේ. හරි හිත ඇතුලෙන් බිත්තර තැම්බි තැම්බි වගේ තමයි ඉන්නේ. ඉතින් උණ ගන්න වගේ ඉතින් සෑහෙන බයකින් තමයි ඉන්නේ. ඒක මම දන්නවා. මොකද මමත් ওই තැන හිටියනේ. මාත් ස්කිල් ටෙස්ට් වල සහභාගී වෙලා තිබෙනවා. ඉතින් කට් ඔෆ් මාක් එක දාන වෙලාවට ওই වගේ යම්කිසි අතපසු වීමක් වුණාට පස්සේ ඇත්තටම ඒ බයෙන් තමයි ඉන්නේ. මොකද මට ඒක හොඳටම තේරෙනවා. මොකද කියනවා නම් දැන් ඔයාලා මේ දවස් දෙකක එකක හරි මාසෙක මාස 3ක මාස 6ක ගේමක් නෙවෙයි සමහර අය ගැහුවේ. මේ අවුරුදු ගානක ගේමක් ගහලා තමයි මේ කොරියානු එක්සෑම් එකට මුහුණ දෙන්නේ. මොකද කොරියාව ගිහිල්ලා ඔයාලට මේ ජීවිතේ ජය ගන්න මේ සිහිනය ජය ගන්න තමයි ඔයාලා මේ කොරියානු එක්සෑම් එකට මුහුණ දෙන්නේ. ඉතින් ඒකට විශාල කැපකිරීමක් ඔයාලා පාඩම් කරලා මේවට විශාල වෙලාවක් කාල වේලාවක් යොදවනවා. ඉතින් මේ වගේ අතපසු වීමක් වුණාට පස්සේ ඇත්තටම මේ පොඩි අවුලක් තියෙනවා. මේක විභාගේ ෆේල් වෙයිද මට කොරියාව යන්න බැරි වෙයිද ඔයාගේ නොයෙකුත් දේවල් ඇත්තටම හිතෙනවා. මොකද කියනවා නම් මටත් ඒ දේවල් ඒ වෙලාවල් වලට හිතිලා තියෙනවා. ඉතින් මම දන්නවා ඔයාලට ඒක සාධාරණයි. ඉතින් ඔයාලට මේ වගේ දැන් බයෙන් තමයි ඔයාලා ඉන්නේ. හරි බයෙන් තමයි ඉන්නේ. ඒක මට හොඳට තේරෙනවා. ඉතින් ඒකින්ද තමයි මේ විදිහට ප්‍රශ්න ගොඩක් මගෙන් අහන්නේ. ඉතින් මම ඇත්තටම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ මේ අත්පසු වීම වුණ අය මේ ස්කිල් ටෙස්ට් එකෙන් ෆේල් කරයිද? ඒකනේ ගොඩක් තියෙන ගැටලුව ස්කිල් ටෙස්ට් එකෙන් ෆේල් කරයිද? ඒ කියන්නේ මේ දැන් 2024 පළවෙනි සෙට් එක දැන් ස්කිල් ටෙස්ට් එක සහභාගී වෙලා ඉවර වෙලා තියෙනවා. ඉතින් ඉදිරියට අද ස්කිල් ටෙස්ට් එනවා. ඉතින් මේ ස්කිල් ටෙස්ට් එක සහභාගී වුණ අය ගොඩක් හලයිද? ගොඩක් ෆේල් කරයිද? ඉතින් මේ පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න යන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ ස්කිල් ටෙස්ට් එක සහභාගී වුණ අය අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ අන්තිම තප්පරය වෙනකන් බලන්න. ඉස්සරහට කොරියන් එක්සෑම් එක ලියලා ඔයාලා ස්කිල් ටෙස්ට් එකට මුහුණ දෙන්න ඉන්නවා. ඉතින් ඒකටියත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. මේකේ
किसी मध्य क्वालट आहकदापी मेघन तम कथा करें कमी के सर यूट्यूब चैनल का तम तुवा सब्सक्राइब करना अनिवार सब्सक्राइब करना वीडियो को हमारा लाइक इधी अदापि कथा कर मेपार स्किल टेस्ट सह इधी एन तीन स्किल टेस्ट वोट सहभागी आया गुड प्रमाण मेकिंग असमत् करवाइद फेल कराइद किला अदापि कथा कर हरी है ना वीडियो मम मे विधे आरंभ वालेट का इध मंग वालेट कली वालेट तीन मे भय दंग वाल यम किसी देवा वागति अत पशु विला यम किसी देवा वेरदीला तिबेना इधं एक दंगे भय तम इन इध मंग मेकट मे विधि मैं प्रवेश इधं वाल मे कोरिया एग्जाम के मे एग्जाम क्यूअट मे कोरिया एग्जाम क्यूअट मेके तीन वट दिख अरे देख समे पलवीन एक तमाइ वाल मे ईपीएस टॉपिक विभाग इतनी मे ईपीएस टॉपिक विभाग वाले मे कोरिया भाषा में हकिया तमाइ परीक्षा कराने देवनी एक तमाइ मे स्किल टेस्ट इकन कुशलता परीक्षण मेकिंग वाले बलाने मे वेडट अति हकिया तेन सुन टग्गल वालट वेडक दुनोक विद्यट इवरक्रन पुलवन इट मतलब वाले मे वा कोरिया भाषा वालट मे मुख प्रश्न मे उत्तर दिन पुलवंद ये रूंगन पुलवंद वागे शारीरिक हकिया शारीरिक शक्ति मे वगे तमाइ मे वगे दमाइ मे स्किल टेस्ट अड़ते बलाने इट मतलब मे निपुणता परीक्षण कुत्तीनवा इधर अदालत्यन मैं कथा कल तीन प्रधान वश मे कोरिया एग्जाम की उत्तीर्ण इक ईपीएस टॉपिक विभाग देवन स्किल टेस्ट इध मे दिखम समत्म वालट मे कोरियावट यान पुलवांगे अग्रिमेंट इधी अभी दम मेक पुड साका चक्रेम दीट अवृद्ध गानक अतीत व्योत्तेम इकने दास दास दाहत उगे कॉलेट व्योत्तेम ये कॉले मे विद्यों मे ईपीएस टॉपिक विभाग तिब्बा स्किल टेस्ट तिब्बा इध दम ये अद्यकीम तीन मैं दास कोरिया एग्जाम करे इध मे अद्यकीम मेकतम मंग वालट मे दीवाखी आने मे दिदा दास मे वगे ईपीएस टॉपिक विभाग विशाल संख्या मून दुना इध कट ऑफ मार्क दम पास ईपीएस टॉपिक विभाग सेलेक्ट पीसा फेल कर लबुआ इक असमत् लबुआ इट पास एक समत्ना इट पास मुकद मे सुपुरुद्य मे स्किल टेस्ट करता यमुक मे स्किल टेस्ट यमुकरला मे के मुझ बहुत दिन फेल कर लबुआ इतना मे दिखम समत्चम विब्बेगे लिया पदीमट हेकिया लबुने इध मेकट वाल पड़े उदाहरण चुतेम मे मगे तेकम क्लास यालू किटिया ए आई ममाई दिन्नम मे ईपीएस टॉपिक विभागे मुझे लकुन करगना समत्ना इधट पास अभी दिन्नम मे स्किल टेस्ट गया एक्म दवासम एक्म दवासम तिब्बे हर एक्म दवास इट पास स्किल टेस्ट गया कोमारी मम मगे वासना तेक् मम स्किल टेस्ट समत्ना नमु मगे यालू आट स्किल टेस्ट समत्ट बेरीवेला तीर मंगे हुआ कोम अवलाम वेडट खरगत गिरा बस आर मे वीन मगे यम यम देवा मट खरगन बेरवना आर मेक बेरवना अरक बेरवना कि क्यूआ थिंग इतनी अपीट हितून ऐ थिंक मे वगे दिया तम आट वे फेल वीमक असमत् वीमक वे कि फाइनल कट ऑफ मार्क दम फाइनल कट ऑफ मार्क स्किल टेस्ट विनम कट ऑफ मार्क एम का दिने दिने फाइनल लेकर मगर ईपीएस टॉपिक विभाग सह स्किल टेस्ट के लकन देख में इकट्ठे कतकोलता अंतिम कट ऑफ मार्क दिने एक मत दिया स्किल टेस्ट विनम कट ऑफ मार्क दिने कोमारी मेहमे देख में कतकोल्ला अंतिम कट ऑफ मार्क दमन पास यालू फेलना मगद स्किल टेस्ट खरगन बेरी उन्ना हिंद मम समुना अरे मगे वासना तेक् अरे कुमारी दगे दम उ दास दाहत वगे मे अतीत कोरिया एग्जाम के इतकोट अभी फेनवा यह कॉलेज मे कोरिया एग्जाम के मे यूपीएस टॉपिक विभाग इट पास मे मुकद स्किल टेस्ट मे दिख सरटम बेलवा मे दिखना कट्टे फेल करना सरटम फेल करना इट पास अभी बेलवत्म तबट इसट वेल दिदावी एक् मे वगे अभी बेलवत्म वाल मत मे कोरोना वसंगत काव इध मे कोरोना वसंगत मे वसर वाल मत मतक विद्यट मे कोरिया एग्जाम का मे कोरोना वसंगत हिंदा मुझे लोके आना हिटल दिब्बे इट पास दिदा विसाई विसी एक तिब्बे दिदा विसी देखे कोरिया एग्जाम का तिब्बा अरे मेम तिब्बा इधे तिब्बे मे सौख्य उपदेश अनुमतमा तिब्बे मुकद कोरोना
මේ වෛරසය තිබ්බනේ සෞඛ්‍ය උපදෙස් අනුව කොහොමරි විභාගය පැවැත්තුවා. ඉතින් ඔයාලා මේකට මුණ දුන්න කෙනෙක් නම් 2022 වර්ෂයේදී ඔයාලට මතක ඇති ඔයාලගේ මේ EPS ටොපික් විභාගය තමයි මේ තිබ්බේ. හරිද? ස්කිල් ටෙස්ට් එකක් තිබ්බේ නැහැ. මොකද මේ කොරෝනා වසංගතය හින්දා මේ සෞඛ්‍ය ආරක්ෂිත දේවල් හින්දා තමයි මේ ස්කිල් ටෙස්ට් එක පැවැත්වුවේ නැත්තේ. හරිද? ඒ කියන්නේ මේ EPS ටොපික් විභාගය සමත් අය ස්කිල් ටෙස්ට් එකක් තිබ්බේ නැහැ. ඔක්කොම කොරියාවේ යව්වා. හරිද? දැනටමත් කට්ටිය ගිහිල්ලා ඉන්නවා. දැන් 2022 කොරියානු එක්සෑම් එක කරපු අයට මේ අත්දැකීම ඇති. හරිද? ඒ විදිහේ දෙයක් තමයි මේ 2022 වර්ෂයේදී උනේ. ඔයාලට මතක ඇති මුහුණ දීපු අයත් ඇති. ඊට පස්සේ අපි දැන් එතකොට ඔයාලට පේනවා මේ කොරෝනා වසංගතය හින්දා ස්කිල් ටෙස්ට් එක පැවතුනේ නැහැ. ඊට පස්සේ අපි දැන් 2023 වර්ෂයට, ඒ කියන්නේ 2023 වර්ෂනේ ඊළඟට තියෙන්නේ. 2023 වර්ෂයට આવොත් එහෙම ඔයාලා දන්නවා මුහුණ දුන්න නැත් ඇති. ඒකෙත් තිබ්බ EPS ටොපික් විභාගය. ඒකෙත් සැලකියුතු ප්‍රමාණයක් මේ කට් ඔෆ් මාක් එක දාලා ස්කිල් ටෙස්ට්, ඒ කියන්නේ මේ EPS ටොපික් විභාගයෙන් හැලුවා. හරි, හලලා දැම්මා. ඊට පස්සේ ඒකෙන් සමත් වුණා අය තමයි ස්කිල් ටෙස්ට් එකට ආවේ. ඔයාලට මතක ඇති ගියපු අයට. හරිද? ඉතින් මේ ඒකෙන් සමත් වුණා ස්කිල් ටෙස්ට් එකට දැම්මා. ඉතින් ස්කිල් ටෙස්ට් එකට දැම්මාම දැම්මා. උදාහරණයක් කියන මේවා මේ නිකන් මට හිතන ගණන් ඔයාලට පැහැදිලි කරන්න ඕන හින්දා තමයි කියන්නේ. ඉතින් මේ ස්කිල් ටෙස්ට් එකට අපි හිතමු 2500ක් වැටුණා කියලා. දැන් 2500ක් මේ EPS ටොපික් විභාගයෙන් සමත් වුණා. ඒ 2500 ස්කිල් ටෙස්ට් එකට ආවා. ඉතින් මේ ස්කිල් ටෙස්ට් එකට මේ 2500 ආවට පස්සේ 2490ක් විතරම මේ ස්කිල් ටෙස්ට් එක සමත් වුණා. ඉතින් ඒ අයගෙත් ඔය වගේම යම් යම් අතපසු වීම, අරක බැරි වුණා, මේක බැරි වුණා, චගිසෝගියක හිර වුණා, ඔය වගේ දේවල් වුණා. හරි, අර දාපු බොල්ට් ඇන් නට් එක ටයිප් එක වෙනස් වුණා අයත් ඉන්නවා. හරි, මන් දැනුවත්ම ඉන්නවා. ඔය වගේම වෙනස් වුණා අය. ඉතින් ඔයාලට පේනවා 2500ක් විතර ගත්තා මම මේ බොරුවට කියන්නේ මේ අගය ඔකට පැහැදිලි කරන්න ඕන හින්දා. දැන් 2500 මේකට ආවා. 2490ක්ම ස්කිල් ටෙස්ට් එක සමත් කරා. එතකොට 10 දිනක් විතර තමයි ෆේල් කරේ. 10 දිනක්. හරි, එතෙන්දී මේ ෆේල් කරේ ස්කිල් ටෙස්ට් එකට සහභාගී වුණා අයගේ මේ වර්ණන්දතාවය තියෙන අයයි මේ ස්කිල් ටෙස්ට් එකේ තියෙන දේවල් අර අන්තිමේටම බැරි වෙන්න ආයිනේ. අර අනාගන්නමයි ස්කිල් ටෙස්ට් එක. අන්න ඒ කට්ටිය විතරයි ෆේල් කරේ. ඔයාලට තේරෙන්නේ නැති. ඉතින් ස්කිල් ටෙස්ට් එකේ මේ වර්ණන්දතාවය තියෙන අය තමයි අනිවාර්යම ෆේල් කරේ. ඊට අමතරව මේ මුළු ස්කිල් ටෙස්ට් එකම අනාගත්ත අර තොර කරගත්ත අය විතරයි මේකෙන් ෆේල් කරනු ලැබුවේ. ඉතින් සාතිශය බහුතරය දෙනා මේ ස්කිල් ටෙස්ට් එක සමත් කරනු ලැබුවා. 2500ක් විතර ආවා. 2490ක්ම සමත් කරනු ලැබුවා. එතකොට ඔයාලා පේනවා යම් යම් අඩුපාඩු තිබ්බා, අරව මේව තිබ්බා. ඒ වුණාට ස්කිල් ටෙස්ට් එක සමත් කරා. දැනටත් කට්ටිය කොරියාවට ගිහිල්ලත් ඉන්නවා. ටික දිනේ වෙබ් එකේ දැනටමත් ඉන්නවා. ඉතින් අපි 2024ට ආවොත් එහෙම ඒ 2024ෙත් ඔයාලට පේනවා EPS ටොපික් විභාගයේ කට් ඔෆ් මාක් එක දැම්මා. ඔයාලට පේනවා නිස්පාදනාංශයේ ඉහළ, කියන්නේ 175 කට් ඔෆ් මාක් එකේ ඉහළ ලකුණක්. හරි, ඒකෙමුත් ඒ වගේ අනිත් ඒවත් සාමාන්‍යයෙන් අනිත් අවුරුදු වලට සාපේක්ෂව ඉහළ ලකුණක් වලින් තමයි මේ කට් ඔෆ් මාක් එක දාලා කට්ටිය ෆේල් කරනු ලැබුවේ. ඉතින් එතනමුත් ඔයාලට පේනවා දැන් විශාල පිරිසක් මේ වෙනකොට ෆේල් කළා. ඒකෙන් සමත් වුණා අය දැන් ස්කිල් ටෙස්ට් එකට ගියා. හරි, ඔය වගේ දෙයක් නේ දැන් වෙලා තියෙන්නේ. ඒක දැන් ස්කිල් ටෙස්ට් එකට දැන් ගියපු අය යම් යම් දේවල් ඔය වගේ වැරදිලා තියෙනවා. යම් යම් තැන්වල අතපසු වීම වෙලා තියෙනවා. අපිට එතකොට දැන් මේ පසුගිය දවස්වල, කියන්නේ පසුගිය වසරවල තිබ්බ මේ EPS ටොපික් විභාගයේ මේ ස්කිල් ටෙස්ට් එකත් එක්ක අපි සංසන්දනය කළ බැලුවොත් එහෙම ඔයාලට පේනවා 2023 මේ ස්කිල් ටෙස්ට් එකේදී මේ සහභාගී වුණා ඔක්කොලාම වගේ පාස් කර අර මං කිව්වා අඩුපාඩු තියෙන අය ඇරෙන්න. ඒකෝර අපිට හිතන්න පුළුවන් මේක මගේ මතය. හරිද? මේ කොහෙවත් කියලා නැහැ. මට හිතන දේ තමයි ඔයාලට මං කියන්නේ. ඉතින් මේ විදිහ දෙයක් වෙනවා කියලා මට අනිවාර්යයෙන්ම විශ්වාසයි. දැනටමත් මේ ස්කිල් ටෙස්ට් එකට ගියපු අය ඔක්කොලාම වගේ අනිවාර්යයෙන්ම සමත් කරනවා. හරි, සමත් කරනවාමයි. ඒක තමයි මට හිතෙන්නේ. අර වගේ අර ස්කිල් ටෙස්ට් එක සම්පූර්ණයෙන් චොර කරගන්න අය ඒ කට්ටියයි වර්ණන්දතාවය තියෙන අයයි විතරක් පේල් කරයි. යම් යම් අඩුපාඩු අරවා මේවා තියෙන අය එහෙම අවුලක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සමත් කරයි. දැන් මොකද මේ HRD ආයතනය මේ කොරියානු එක්සෑම් එකේ මේ ට්‍රෙන්ඩ් එකක් වගේ වෙලා තියෙනවා. හරි, මොකද්ද මේ ට්‍රෙන්ඩ් එක? හලන්න ඕන අය එකෙන්ම EPS ටොපික් විභාගෙන් කට් ඔෆ් මාක් එක දාලා හලනවා. හරි, ගන්න ඕන අය විතරයි එකෙන්ම එතනින්ම ගන්න ස්කිල් ටෙස්ට් එක. නිකන් මේ ස්කිල් ටෙස්ට් එක දැන් තියෙන නිකන් අර නාමිකව නිකන් ආතල් එකට තියෙනවා වගේ දෙයක් තමයි දැන් වෙන්නේ. නමුත් අර මං කිව්වේ අර 2016-17 නම් එහෙම නැහැ. සෙල්ලම් නැහැ. ඒකමුත් පේල් කරලා දානවාමයි. නමුත් දැන් මේ දැන් 2023-24 වගේ බලද්දී මේ ස්කිල් ටෙස්ට් එක නිකන් ආතල් එකට වගේ තමයි තියෙන්නේ. මොකද හලන්න ඕන අය EPS ටොපික් විභාගෙන්ම හලලම දානවා. ඊට පස්සේ ඒකෙන් සමත් වෙන අය මේකට දානවා. මේකෙන් දාලා අර මං කිව්වේ චොර කරගන්න අය වර්ණන්දතාවය වගේ අර තියෙන අය විතරයි පේල් කරන්නේ.
ඔක්කොම බහුතරයක් දෙනා ස්කිල් ටෙස්ට් එක සමත් කරනු ලබනවා එහෙම දෙයක් තමයි දැන් වෙන්නේ ඒක තමයි දැන් කොරියානු එක්සෑම් එකේ තියෙන ට්‍රෙන්ඩ් එක මොකද කියනවා මේ HRD එකේ අයටත් මේක ලේසියිනේ හරි EPS ටොපික් විභාගෙන් හලන්න ඕන අය ටග් ගාලම හල්ලලා දැම්මා ඊට පස්සේ ස්කිල් ටෙස්ට් එකට සහභාගී වෙන අය මේ සමත් කරලා දානවා අර වගේ අඩුපාඩු තියෙන අය ඇරෙන්න ඒක ලේසියිනේ එතකොට ඒ කටේ කාලය ඉතුරුයි ශ්‍රමය ඉතුරුයි එතකොට අර කට් ඔෆ් මාක් හොය හොය මේ ගන්න ඕනේ නැහැ කෝටායකට සසඳන්න ඕනෙත් නැහැ එහෙම දෙයක් දැන් තමා වෙලා තියෙන්නේ හරි හලන්න ඕන අය දැන් ඒක තමයි මේ කොරියානු එක්සෑම් එකේ තියෙන ප්‍රවණතාවය හරි ඉදිරියටත් ඔය කට්ටියට වැදගත් ඉදිරියේ කියන 25 26 කොරියානු එක්සෑම් එක කරනවා නම් හලන්න ඕන අය EPS ටොපික් විභාගෙම හලලා දානවා ඒ වගේ දේවල් තමයි දැන් වෙන්නේ හරි ස්කිල් ටෙස්ට් එකට ඔයාලා කොහොම හරි අරක සමත් වෙලා ආවට පස්සේ ඔයාලා බය වෙන්න දෙයක් නැහැ ඔයාලා අනිවාර්යයෙන්ම සමත් කරනු ලබනවා මොන මොන චූටි චූටි අඩුපාඩු තිබ්බට අනිවාර්යයෙන්ම සමත් කරනවා හරි ඒක තමයි දැන් මට හිතන විදිය ඒක තමයි මගේ මතය වෙන කොහෙවත් මේක කියන්නේ නැහැ කවුරු කියලන්නේ නැහැ ඒ දෙයක් තමයි මේ පරත් වෙන්නේ. ඒකින්ද ඔයාලා බය නැතුව ඉන්න අඩුපාඩු අත්තපසුවින් වෙලා ඇති අනිවාර්යම බය නැතුව ඉන්න උපේක්ෂාසහගතව අපි මේක කාලයට ඉඩ දීලා බලගනිමු. ඉතින් ඔයාලා අදහන ආගමක් අදහන දෙයක් ඔයාලා අදහගෙන ඒක ඒකෙන් ඔයාලා පොඩ්ඩක් ඉන්න. හරි දුක් වෙන්න එපා. අනිවාර්යම ඔයාලා ඔක්කොලාම සමත් කරනවා. ඒ විදිහේ දෙයක් තමයි දැන් බිමින් පවතින්නේ. හරි. ඔන්න ඒකින්ද ඔයාලා බය වෙන්න එපා. එහෙම දැන් මම මෙහෙමයි කිව්වා කියලා ඉදිරියට මේ කොරියානු එක්සෑම් එක කරන්න ඉන්න අය මේ ස්කිල් ටෙස්ට් එකට ගියාපුවාම ඔක්කොම සමත් කරනවා කියලා එහෙම මේ නිකන් ඉන්න යන්න එපා EPS ටොපික් විභාගයටම මහන්සි වෙන විදිහටම ඔයාලා ස්කිල් ටෙස්ට් එක අනිවාර්යෙන් මහන්සි වෙන්න මොකද මේ කියන දේවල් වෙනස් වෙන්න පුළුවන් නමුත් මම කියන්නේ යන ඔක්කොලම වගේ දැන් පාස් කරන සිද්ධියක් තමයි තියෙන්නේ හරි ඒ වුණාට ඔයාලා කරන්න පුළුවන් උප්පරිමේම ස්කිල් ටෙස්ට් එක කරන්න කියලා මම උකටට කියනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම බය නැතුව ඉන්න ස්කිල් ටෙස්ට් එකට සහභාගී වුණ හැමෝම අනිවාර්යයෙන්ම සමත් කරයි සමත් කරනවාමයි. හරි? ඒ දෙයක් තමයි දැන් වෙන්නේ. කින්ද බය නැතුව ඉන්න. ඉතින් ඕක තමයි මට අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න ඕනුනේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, කොමඳු කේසාර YouTube channel එක subscribe කර නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් මගේ Facebook official page එක තියෙනවා. ඒකට ගිහිලා ලයික් එකක් දාලා follow කරන්න. Instagram එක තියෙනවා. ඒකට ගිහිලා ලයික් එකක් දාන්න. ඉතින් ඒ ඔක්කොම description area එකේ link දාලා තියෙනවා. හරි? අනිවාර්යයෙන් description area එකත් ඒකින්ද ඔයාලා අනිවාර්යයෙන් බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ ස්කිල් ටෙස්ට් එක ඔක්කොම මේ ෆයිනල් කට් ඔෆ් මාක් එක දාලා සමත් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා මේ අවුරුද්ද දෙසැම්බර් ජනවාරි ඒ වගේ වෙද්දි වෙබ් එකට වැටෙන්න පටන් ගයි. ඉතින් මම ඔයාලා හැමෝටම සුබ පතනවා. එහෙනම් අපි නැවත වතාව මේ වගේ කොරියානු එක්සෑම් එක සම්බන්ධ වීඩියෝ එකකින් අනිවාර්යයෙන් හමු වෙමු. එහෙනම් ඔයාලා සිළු දෙනාටම සුබ දවසක්.